අපි බලමු word document එකකට මේ වගේ අකුරු රටාවන් ආදේශ කරගන්නේ කොහොමද කියලා. නම මම කරන්නේ අවශ්‍ය වචන ඉස්සලා select කරගන්නවා මේ විදිහට. Select කරගෙන ඉවර වෙලා home tab එකේ font group එක යටතේ මෙතන තියෙනවා font කියලා ස්ථානයක්. මෙතන දැනට calibri කියන font එක තමයි ආදේශ වෙලා තියෙන්නේ. නැත්නම් calibri කියන අකුරු රටාව තමයි ආදේශ වෙලා තියෙන්නේ. නම මම කරන්නේ මෙතන ත්‍රිකෝණ සලකන මත click කරනවා. Click කරපම මට මෙන්න මේ වගේ ලයිස්තුවක් පෙන්වෙනවා. නම් මේ ලයිස්තුවෙන් අපිට මේ හරිය තියෙන font එකක් තෝරගන්න පුළුවනි. එහෙම නැත්නම් තව පල්ලෙහාට ගිහිල්ලා මේ scroll bar එක පාවිච්චි කරලා පල්ලෙහාට ගිහිල්ලා පල්ලෙහා තියෙන අකුරු රටාවක් වුණත් තෝරගන්න පුළුවනි. හරි අපි මේ වගේ අකුරු රටාවක් දාමු බලන්න. හොඳයි. එහෙනම් මම මේ speaker කියන එකටත් ඒ වගේ අකුරු රටාවක් ආදේශ කරන්නයි යන්නේ. මම මේ විදිහට speaker කියන එක select කරා. මෙතන font එකේ ත්‍රිකෝණ සලකන මත click කරලා මේ ලයිස්තුවෙන් අවශ්‍ය අකුරු රටාවක් මත click කරනවා. හරි. මට අවශ්‍ය scan කියන එකට වෙනත් අකුරු රටාවක් ආදේශ කරන්න. එහෙනම් මම මේ වෙලාවේදී වෙනත් ක්‍රමයක් භාවිතා කරනවා මේ සඳහා. මේ ලයිස්තුවෙන් අකුරු රටාවන් හොය හොය ඉන්නේ නැතුව මට අවශ්‍ය impact කියන අකුරු රටාව ආදේශ කරගන්න. එහෙනම් මෙතන දැනට තියෙන්නේ calibri කියන රටාවයි. එහෙනම් මම කරන්නේ දැන තියෙන රටාවේ නම උඩ click කරනවා. click කරලා ඉවරලා අලුතෙන් ආදේශ කරන්න ඕන අකුරු රටාවේ නම මෙතන type කරගන්නවා. type කරලා ඉවරලා enter key එක press කරනවා. ඉතින් අලුත් රටාව මගේ වචනයට ආදේශ වෙලා තියෙනවා. අපි බලමු monitor කියන වචනයටත් මේ දේ කරලා. නම් මම monitor කියන වචනේ මේ විදිහට select කරගන්නවා. select කරගෙන ඉවරලා font එකේ දැනට තියෙන නම උඩ click කරනවා. click කරලා අපිට අලුතෙන් ආදේශ කරන්න ඕන රටාවේ නම type කරගන්නවා. එහෙනම් මට times new roman කියන අකුරු රටාවයි ආදේශ කරගන්න අවශ්‍ය. එහෙනම් මම මේ විදිහට type කරගන්නවා times new roman කියන අකුරු රටාව. type කළා මම මෙතන enter key එක press කරනවා.